ආයුබෝවන් පුංචි දුවේ පුතේ. ඔන්න ඉතින් මම වෙනදා වගේම ලස්සනම ලස්සන කතන්දරයක් අරගෙන ආවා. අද කතන්දරේ පටන් ගන්න කලින් ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරලා subscribe කරලම ඉන්න. ඔන්න පුංචි යාළුවනේ එහෙනම් අපි කතන්දරයට යමු. අද කතන්දරේ නම තමයි මගුල් ගෙදර ගිය අන්දරේ. ඔන්න ඉතින් එක ගමක ගොවි පවුලකට පුතෙක් ඉපදුනා. මේ ගොවියුවල අලුත උපන් පුතාට ගොඩාක් ආදරය කළා. පුතා ටික ටික උස් මහත් වෙනකොට ඉල්ලන ඕනම දෙයක් මේ අම්මයි තාත්තයි පුතාට ගෙනල්ලා දුන්නා. මේ පුතා දෙමාපියන්ගේ ආදරය මැද ඇති දෙඩි වුණා. ඔවුන් පුතාට නම තිබ්බේ අන්දරේ කියලා. මේ අන්දරේ දැන් හරිම දඟයි. ඒ දඟ වැඩවලට අම්මාගෙන් නම් දඬුවම් නොලැබුණා, තාත්තාගෙන් නම් නිතර නිතර දඬුවම් ලැබුණා. එක දවසක් මේ අය එයාලගේ නෑදෑයෙක්ගේ මගුල් ගෙදරක ගියා. තාත්තා නම් අන්දරේ එක්කන් යන්න ඒ තරම්ම කැමැත්තක් තිබුණේ නෑ. ඒ මොකද දන්නවද පුංචි යාළුවනේ? ඒ එයා කරන දඟ වැඩ නිසා යන්න කලින් තාත්තා අන්දරේට අවවාදයකුත් දුන්නා. ගියාට කමන්නේ, දඟ වැඩ නොකර ගොනා වගේ ඉන්න ඕනේ. තේරුණාද? හොඳයි තාත්තේ, මම මගුල් ගෙදර ගිහින් ගොනා වගේ ඉන්නම් කියලා අන්දරේ කිව්වා. මගුල් ගෙදර ගිය අන්දරේට පැමිණ සිටි සියලු දෙනාම ආදරෙන් කතා කළා. සමහර අය පුතා කියලා ඔලුවට ගේවා. අන්දරේට හරිම සතුටුයි. පිටාය මේ විදිහට කවදාකවත්ම කතා කරලා නැති නිසා මගුල් ගෙදර කෑම මේසෙන් හොඳ හොඳ සුවඳ හමනවා. කෙවුම්, කොකිස්, ආස්නි වගේම තව තව කෑම ජාති වලින් මේසෙ පිරීලා. අන්දරේ එක හුස්මට මේසෙ තිබුණු කැවිලි ඇටිතරම් කෑවා. අන්දරේ කෑම කන විදිහ දිහා පිරිස පුදුමින් වගේ බලාගෙන හිටියා. දැන් අන්දරේගේ බඩ පිරිලා අන්දරේට මතක් වුණා අම්මයි තාත්තයි ගෙදරදී දුන්න අවවාදේ. ඔයාලටත් මතකද? මගුල් ගෙදර ගියාම ගොනික් වගේ හිටපන් කියලා කියපු එක. බඩක් පිරිලා තියෙන එකේ හොඳ විහිළුවක් කරන්න ඕනි කියලා අන්දරේ අත් දෙක ගොනෙක්ගේ අත් දෙක වගේ හදාගෙන ඔළුව උඩින් තියාගත්තා. ඒ එක්කම ඔහු ගොනෙක් වගේ කෑ ගහන්න පටන් ගත්තා. මගුල් ගෙදර හිටිය අය අන්දරේ දිහා පුදුමින් වගේ බලන්න උනා. ඊට පස්සේ ගොනෙක් වගේ මිනිසුන්ට අනින්නත් පටන් ගත්තා. මිනිස්සු හොඳටම බය වෙලා ඒ මේ අත දුවන්න උනා. කෑම මේසේ කෑම ජාති බිමට පෙරළුණා. මේස පුතු වීදි වෙලා ගියා. මගුල් ගෙදර එකම කලඹ ගෑණියක් වුණා. මේ කොළුවට පිස්සු හැදිලාද මන්දා? එතෙම අය එහෙම කිව්වා. අන්දරේගේ අම්මටයි තාත්තටයි හොඳටම තරහ ගියා. තාත්තා අන්දරේගේ කන මිරිකලා හොඳ වයින් පාරක් දෙක තුනකුත් ගැහුවා. අම්මට නම් දුක හිතුණා. ඒත් ඉතින් මේ කරපු වැඩේ ගැන තරහකුත් ආවා. මොකද්ද පුතේ මේ කරපු විගඩම? අපට වසලැජ්ජාවක් නිකලේ. අන්දරේගේ අම්මා එහෙම කිව්වා. ඉතින් පුංචි යාළුවනේ අන්දරේ මෙහෙම අම්මට කිව්වා. ඉතින් මට තාත්තනි කිව්වේ ගොනෙක් වගේ ඉන්න කියලා. එහෙම කිව්ව තාත්තා ඇයි මට මෙහෙම ගහන්නේ? අන්දරේගේ තාත්තට නම් ඒකට උත්තරයක් නැති වුණා. ඒ අන්දරේගේ හැටි දන්න නිසා. මේ කපටිකම කලේ ගැලවෙන්න විදිහක් තියෙන බව දන්න නිසා. මම අදට උඹට සමාව දෙනවා. දිනිගොට දාලා අවුවේ තියන්නයි වටින්නේ උඹ කරපු අවනම්බුවට. අන්දරේ බිම බලාගෙන අම්මගේ අතේ එල්ලිලා ගියා.
We'll be right back.